මහින්ද රාජපක්ෂ විශේෂයෙන් කනගාටු වෙනවා මේ වෙලාවේ රනිල්ට රජය ලබා දීමක් ගැන. රටට කෙලවුණත් කමක් නැහැ, ඇමරිකානුවන් කියන විදිහට නටන රජයක් පොහොට්ටුව ඒ රජය පත් කරපු එක ගැනත් මම ඇත්තටම සරෝජ් ලැජ්ජ වෙනවාද. මේ ජනාධිපතිවරයාට තවදුරටත් සහයෝගය දැක්වීම ගැන මම ඍජුව ලැජ්ජ වෙනවා. රාජපක්ෂවරු ගැනත් ඇත්තටම ලැජ්ජ වෙනවා. තවදුරටත් මේ රනිල් රාජපක්ෂ රජය ගෙනියන්න සුදුසු නැහැ කියලායි මම හිතන්නේ. මේ සම්බාධක වලින් ඇතිවල තියෙන බලපෑමෙන් ගොඩ එන්නේ කොහොමද? මේ ඇමරිකානු සම්බාධක මැද්දේ කොහොමද ලංකාවට මුදල් ගේන්නේ කියන ගැටලුව අපිට ඇති වෙනවා. ශ්‍රී ලංකාවට තියෙන හොඳම අවස්ථාව තමයි එදා ගෝඨාභය රාජපක්ෂ කාලේ මහා බැංකු අධිපති වීරසිංහ මහත්තයා විසින් දෙපාරක්ම ලිඛිතව බැහැ කියලා කිව්වේ. වතු ටික ඔක්කොම විකුණන්න දැන් සාකච්ඡා ආරම්භ කරගෙන යනවා. ඉතාම ළඟදී ඒ ටික ඉන්දියාවට විකුණයි. ඊට වැඩිය හොඳයි සම්පූර්ණ රට ඉන්දියාවට ලියලා දීලා අපිට පාස්පෝර්ට් එක නිකුත් කරාන. පොහොට්ටුවේ ඒ ඇමතිවරු ගැනත් මම ලැජ්ජයි තනවා. අපේ රටවල් දෙක අතර ගනුදෙනු කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා රූබල් වලින් හා රුපියල් වලින්. නමුත් අසල්වැසි ඉන්දියාව ඒ විදිහට ගනුදෙනු කරනවා. දැන් බැසිල් රාජපක්ෂ නිරන්තරයෙන් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරනවානේ. මේ වගේ දේවල් සාකච්ඡා කරන්නේ නැද්ද? ඔහු හිතුවේ නැහැ රනිල් රාජපක්ෂ මෙච්චරම පොහොට්ටුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධව යයි කියලා. පොරොන්දු වුණා පළවෙනි අවුරුදු දෙකේ පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන් ඒ රනිල්ගේ ආණ්ඩුවට ජනාධිපතිවරයාට උදව් කරනවා කියලා. ඒ වසර දෙක ඉවරුණාට පස්සේ තව මාසයක් කල් අරගත්ත කියලා ආරංචි. ඒ නිසා තමයි තවදුරටත් උදව් කරන්නේ. බැසිල් රාජපක්ෂ උනත් හැමදේටම උදව් කිරීම අද ඔහුටම වැටකන්න ලැබිලා තියෙනවා කියලා අපිට පේනවා. අයිබුවන් දාබර නරඹන්නේ. අද අපිට විශේෂ අමුත්‍යෙක් හම් වෙනවා මොස්කව් නගරේ ඉඳලා. මේ ඔබ දන්නවා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග රුසියාවේ කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න, විශේෂයෙන්ම රුසියානු හමුදාවට සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලංකිකයන් ගැන අපි මෑතදී ඔහුත් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. මේ අතරේ මට දැනගන්න ලැබුණා අපේ හිටපු තානාපතිතුමා උදයංග මොස්කව් වලට නුවරට ඇවිල්ලා ඉන්නවා කියලා. මොකද උදයංග මොකද්ද මේ හදිසියම මොස්කව් වලට ඇවිල්ලා කරන්නේ? ආයිබුවන් සරෝජ්, බොහොම සන්තෝෂයි ලංකාව ඉඳන් විතරක් නෙමෙයි මොස්කව් වලදීත් ඔයත් එක්ක සාකච්ඡාවකට එකතු වෙන්න ලැබීම ගැන. මම හදිස්සියේ මොස්කව් නුවරට ආවා ඇත්තටම සංචාරක කටයුතු ගැන යම්කිසි දෙයක් අපිට කරන්න පුළුවන්ද කියලා බලන්න. මොකද ඔබලා දන්නවා රුසියානු සංචාරකයන් ගිය අවුරුද්දේ සමයකට පවා අපිට ගේන්න පුළුවන් වුණා වින්ටකේ 146ක් රුසියානු සංචාරකයන් තමයි ලංකාවට ආපු සංචාරකයන් අතර පළවෙනි තැනට හිමි වුණේ. ඒ නිසා ලංකාවට ලැබිලා තියෙන සංචාරක ශේෂ්ත්‍රයෙන් ලැබිලා තියෙන ආදායමෙන් වැඩි කොටසක් ලැබිලා තින්නේ රුසියානු සංචාරකයන්ගෙන් බව රටට මතක් කර යුතුයි. ඒ වගේ මං ආවේ නැවත මේ සමයකේ ගුවන් යානා ආරම්භ කරන්න යම් අවස්ථාවක් උදා කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම ලබන වින්ටකේ ඒ අවශ්‍ය සංචාරකයන් රැගෙන එන ගුවන් යානා ගිය වසරේ ගුවන් යානා 15ක් සතියට අපිට ගේන්න පුළුවන් වුණා. දල වශයෙන් දවසකට ගුවන් යානා දෙකක්. අදත් මම ආවේ ඒ ගුවන් යානා ආරම්භ කිරීමේ යම් යම් සාකච්ඡාවලට එකතු වෙන්න. මේ සැරෙත් රුසියානු සංචාරකයන් රැගෙන එන ආයතන විශේෂයෙන් ඒ ප්‍රධාන ආයතන තුනට සංචාරකයෝ ගේන්න පුළුවන් වුණත් ඒ වගේම සංචාරකයන් රැගෙන ආව ගුවන් ආයතන තුනටත් සංචාරකයෝ රැගෙන එන්න පුළුවන් වුණත් අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන ඉදිරියට මේ ඇමරිකානු සම්බාධක මැද්දේ කොහොමද ලංකාවට මුදල් ගේන්නේ කියන ගැටලුව අපිට ඇති වෙනවා. අන්න ඒවයටත් විසඳුම් හොයන්නත් ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ නතර නොකර නැවත නැවතත් අපිට සංචාරකයෝ රැගෙන එන්න පුළුවන් විදියක් ගැන සාකච්ඡා කරන්න තමයි මම අද මොස්කව් වලට ආවේ. ඇත්තටම මොස්කව් දිනෙන් දින දියුණු වෙනවා, ලස්සන වෙනවා. සමහර අය කියනවා නම් රුසියානුවන්ට සම්බාධක වලින් ලොකු බාධාවක් ඇති වෙලා තියෙනවා කියලා. මේ මොස්කව් ජීවිතයේ දැක්කම ඒ රුසියානු ජාතින්ගේ හැසිරීම එහෙම නැත්නම් ඔවුන් වියදම් කරන විදිය දැක්කම මම නම් එහෙම දෙයක් දකින්නේ නැහැ. ඉතින් අපි බලමු නැවත නැවතත්
මේ රුසියාව සමග තියෙන සම්බන්ධය තර කරගන්නත් ඒවගේම රුසියානු සංචාරකයන් වැඩිවැඩියෙන් ගේන්නත් අවශ්‍ය දෙකට තමයි මම ආවේ සරෝජ්. ඒ නිසා තවදුරටත් මේ රතු චතුරස්සේ ඉඳන් ඔබ අමතන්න ලැබීම ගැන නැවතත් සතුටු වෙනවාගේම ඔබට ස්තුතිවන්ත වෙනවා. පැහැදිලි මුදියංග, මමත් මේ මොහොතේ රුසියාවේ ඉන්නේ. ඇත්තටම ඔබ හදිසියෙම මොස්කව නුවර සංචාරකයේ දෙන බව ආරංචි වුණ නිසා තමයි අපිට ඔබ හමු වෙන අවස්ථාව ලැබුණේ. නමුත් නරඹන්නන්ට පැහැදිලිවම පේනවා ඔබ ඉන්නේ රතු චතුරස්‍රය කියලා. මමත් කිහිප වතාවක් රතු චතුරස්‍රය සංචාරය කරා. දැන් ඔබ කිව්වදී මමත් දැක්ක දෙයක් ඇත්තට මේ කියන්නේ කිසිම ආකාරයකින් මේ සම්බාධක නිසා රුසියාවේ ජන ජීවිතය කඩාවැටලා නැහැ. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ උදයන්ක. ඒ කියන්නේ ඇත්තම යුද්ධයක් තියෙනවා. ලංකාවෙත් යුද්ධයක් තිබුණා නේද අවුරුදු 30ක්. හැබැයි මොස්කව් නගරේ නම් කිසිම ආකාරයක යුද්ධයක් තියෙන හැඩක් පේන්න නැහැ. මේ මිනිස්සුන්ට යුද්ධයෙන් කිසිම ආකාරයක බාධාවක් ඇති වෙච්ච බවක් නම් පේන්න නැහැ. නමුත් අනිත් පැත්තෙන් ඔබ කිව්වා වගේම දැන් මේ සම්බාධක නිසා ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන බලපෑම කොහොමද? මේකෙන් ගොඩ එන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද ලංකාව? මේක ඇත්තම රුසියාවට වඩා ලංකාවට ප්‍රශ්නයක් නේ. සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා නැත්නම් සංචාරකයන් ගෙන්වීම සඳහා මේ සම්බාධක වලින් තියෙන ඇති වෙලා තියෙන බලපෑමෙන් ගොඩ එන්නේ කොහොමද? විසඳුම මොකද්ද උදයන්ක? ඇත්තටම සරෝජ්, ඒකට තිබිච්ච හොඳම විසඳුම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කාලේ රුසියානු සමූහ ආණ්ඩුව පළවෙනි වතාවට අපිට යෝජනා කරා රටවල් දෙකේ මුදල්, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ රුපියල් හා රුසියානු සමූහ ආණ්ඩුවේ රූබල් සමග ඍජු ගනුදෙනු කරන්න දෙරට අතර ද්විපාර්ශික ගනුදෙනු ගිවිසුමක් අත්සන් කිරීම. ඇත්තටම ශ්‍රී ලංකාවට තියෙන හොඳම අවස්ථාව තමයි එදා ගෝඨාභය රාජපක්ෂ කාලේ අද ඉන්න මහා බැංකු අධිපති වීරසිංහ මහත්තයා විසින් එකපාරක් නෙමෙයි දෙපාරක්ම ලිඛිතව බැහැ කියලා කිව්වේ. ඒ නිසා අපේ රටවල් දෙක අතර ගනුදෙනු කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා රූබල් වලින් හා රුපියල් වලින්. නමුත් අසල්වැසි ඉන්දියාව ඒ විදිහට ගනුදෙනු කරනවා. ඔවුන් ඉතා සාර්ථකව ඒ ගනුදෙනු වලින් ප්‍රයෝජන අරන් තියෙනවා. නමුත් අදටත් ශ්‍රී ලංකා රජයට ඒ අවශ්‍ය නම් තවමත් ඒක විවෘත සංවාදයට, එහෙම නැත්නම් ද්විපාර්ශ්වික සංවාදයට යොමු කරන්න බැරිකමක් නැහැ. අද අපිට පුළුවන්කම තිබුණා නම් තෙල් හෝ ගල්ලඟුරු හෝ එහෙම නැත්නම් යූරියා වගේ දෙයක් රුසියාවෙන් මිලදී අරගෙන, එතකොට මේ මිලදී ගන්නකොට අපිට පුළුවන් අපේ රටේ රුපියල් පාවිච්චි කරන්න. එතකොට මේ රුපියල් පාවිච්චි කරලා රුසියානු රාජ්‍ය ලංකාවට අවශ්‍ය ඒ සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය මුදල් ගෙවීමත්, ඒ වගේම තේ ක්ෂේත්‍රයට අවශ්‍ය මුදල් ගෙවීම සිදු කරයි. ඒ දෙකමට මුදල් ගෙව්වත් ඔවුන් අතර මුදල් ඉතුරු වෙනවා තෙල් එහෙම මිලදී ගත්තොත්. ඒ නිසා රජයෙන් තවත් අපේ රටෙන් තවත් ගොඩක් අපනයන භාණ්ඩ රුසියාව මිලදී ගන්නවා. විශේෂයෙන් මේ වෙලාවේ යුරෝපයේ මිලදීන් ගැනීම නතර වෙලා තියෙන නිසා අපිට ඒ අවකාශය පුරවන්නත් පුළුවන්. ඒ නිසා නැවතත් මම මුදල් අමතිවරයා විදියට ජනාධිපතිවරයාටත් ඒ වගේම මහා බැංකු අධිපතිතුමාටත් රුසියාව ගැන හිතනවට වඩා ලංකාවේ ආර්ථිකයට ප්‍රයෝජනයක් වෙන විදියට මේ ගැන නැවත සාකච්ඡා කරන්න කියලා. දැන් ඔබ එහෙම යෝජනා කරනවා. ඒ අතරේ දැන් අපි දන්නවානේ පැහැදිලිවම පොහොට්ටුවේ සහයෝගයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයේ ඉන්නේ. වගේම පොහොට්ටුවේ සහයෝගය පමණක් නෙමෙයි මුදල් ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ, ඒ වගේම ඇමතිවරු විශාල පිරිසක් පොහොට්ටුවේ ආධාර කරවා නැත්නම් පොහොට්ටු පාක්ෂිකයන්. ඉතින් දැන් මේ යෝජනාව ඔබ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හෝ කැබිනට්ටුවට ඉදිරිපත් කළේ නැද්ද? ඒ වගේම මම ඊටත් එහා ගිහින් අහන්න කැමතියි, ඔබ කොහොම සමීපයි ඔබේ ඥාති සහෝදරවරුන් රාජපක්ෂ පවුලේ අය හිටපු ජනාධිපතිවරුන්? දැන් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා නිරන්තරයෙන් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරනවානේ. මේ වගේ දේවල් සාකච්ඡා කරේ නැද්ද? සාකච්ඡා කළා නම් මොකද්ද ලැබෙන ප්‍රතිචාරය? ඔව් සරෝජ්, ජනාධිපතිවරයා සමග මේ ප්‍රශ්න ගැන මම කතා කරලා නැහැ. නමුත් එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග මේ ප්‍රශ්න ගැන මම සාකච්ඡා කරා. නමුත් ඔහු නෙමේ එදා තීන්දු තීරණ ගත්තේ. ඔහුට උපදෙස් දුන්නේ අපේ අද ඉන්න මහා බැංකු අධිපතිවරයා ඒ ප්‍රශ්නය ගැන. ඔහු
සාමාන්‍යයෙන් එවැනි ප්‍රශ්නකට උත්තර සපයන්න ඕන විදේශ අමාත්‍යංශය හරහා වුණත් ඔහු ඍජුව මහා බැංකු අධිපති වශයෙන් ඒ වගේම රුසියාවේ මහා බැංකු අධිපතිවරයාට ඍජුව දෙපාරක්ම පිළිතුරු සැපුවා. ඇමරිකානු සම්බාධක තියනකම් රුසියාව සමග ගනුදෙනු කරන්න කැමති නැහැ කියන අර්ථය අදහස ලැබෙන ඍජු TPN දෙකක් යැව්වා. ඉතින් ඒ ප්‍රතිඵලයක් විදියට රුසියානුවන් අපිත් සමග තවදුරටත් ඒ සාකච්ඡාව කරගෙන ගියේ නැහැ. ඊට පස්සේ මුදල් ඇමතිවරයා විදියට බැසිල් අයටත් මම ඒක ගැන කිව්වට ඔහු නැහැ වුණා වගේ හිටියා. මොකද ඔහුත් බටහිරය සමග වැඩි සම්බන්ධයක් තියෙන නමුත් රුසියාවට විරුද්ධ නැති පුද්ගලයෙක් වුණත් ඔහු ඇමරිකාවට විරුද්ධව වැඩ කරන්නේ නැහැ කියලා මගේ මතය. අද ජනාධිපතිවරයාට මම මේ පාර ලංකාවට ආවට පස්සේ අවස්ථාවක් ආවොත් මම නැවත ඒ ගැන සාකච්ඡා කරනවා. මොකද අපිට එන්න එන්නම මේ රුසියාව සමග ගනුදෙනු කිරීමේ ලොකු බාධාවක් ඇති වෙලා තියෙනවා. දැනට ඩුබායි හරහා වෙන්න පුළුවන්, චීන හරහා වෙන්න පුළුවන්, ඉන්දියාව හරහා වෙන්න පුළුවන් ගනුදෙනු කරත් ඒවයින් ප්‍රයෝජන ගන්න ආයතන තියෙනවා. නමුත් ලොකුවට ගනුදෙනු කරනකොට විශේෂයෙන් ඍජුව අවංකව ගනුදෙනු කරනකොට ඒ වගේ මාර්ග හරහා මුදල් එවීමෙන් රුසියානුවන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ටත් අවදානමක් වගේම වැඩි වියදමක් යනවා කියලයි ඔහුන් කියා සිටින්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් නම් ශ්‍රී ලංකා රජයට පාඩුවක් නොවෙන්න, ඒ වගේම අපිට නව අපනයන දේශයක් එහෙම නැත්නම් රාජ්‍යයක් විවෘත කරගන්න පුළුවන් විදියට මේ ගනුදෙනු කරනවා නම් තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. එහෙම නැත්නම් රටට කෙලවුණත් කමක් නැහැ, ඇමරිකානුවන් කියන විදියට නටන රජයක් විදියට පොහොට්ටුව ඒ රජය පත් කරපු එක ගැනත් මම ඇත්තටම සරෝජ් ලැජ්ජ වෙනවාද. තවදුරටත් මේ පොහොට්ටුවේ සමහර අය මේ රට විනාශ කරපු කෑලි කරලා රට විකුණන මේ රජයට එහෙම නැත්නම් මේ ජනාධිපතිවරයාට තවදුරටත් සහයෝගය දැක්වීම ගැන මම ඍජුව ලැජ්ජ වෙනවා. රාජපක්ෂවරු ගැනත් ඇත්තටම ලැජ්ජ වෙනවා. මොකද තවදුරටත් මේ රනිල් රාජපක්ෂ රජය ගෙනියන්න සුදුසු නැහැ කියලායි මම හිතන්නේ. මොකද මේ රටේ තියෙන හැම දෙයක්ම විකුණලා විශේෂයෙන් මෙච්චර කාලයක් අපි මත්තලට සංචාරක ගෙනාවා. මම ඍජුව සම්බන්ධ වෙලා සංචාරකයන් පමණක් රැගෙන ගුවන් යානා 367ක් පසුගිය ඒ වසර තුල මං ගෙනල්ලා තියෙනවා. සංචාරකයන් ලක්ෂයක් විතර මත්තලට විතරක් ගෙනාවා. එහෙම තිබිච්ච මත්තල අද වහලා දාලා ඉන්දියානු රුසියානු ආයතනයකට අවුරුදු 30කට නොමිලේම විකුණා දැනිම ගැන මටත් කනගාටුයි. අන්න ඒ විදියට රටේ තියෙන සම්පත් විකුණලා ඒ මහින්ද රාජපක්ෂ චින්තනය නෙමෙයි, පුද්ගලිකව මහින්ද රාජපක්ෂගේ බලාපොරොත්තුව නෙමෙයි, ඔහු විසින් මේ නිර්මාණ කරපු ඒ වරාය විකුණන ගිය යහපාලන රජය දැන් මේ මත්තල විකුණනවා. ඒ වගේම ඉදිරියට මේ රටේ තියෙන වතු ටික ඔක්කොම විකුණන්න දැන් සාකච්ඡා ආරම්භ කරගෙන යනවා. ඉතාම ළඟදී ඒ ටික ඉන්දියාවට විකුණයි. ඊට වැඩි හොඳයි සම්පූර්ණ රට ඉන්දියාවට ලියලා දීලා අපිට පාස්පෝර්ට් එක නිකුත් කරා නම්. කනගාටුවේ ගැන පොහොට්ටුවේ ඒ ඇමතිවරු ගැනත් මම ලැජ්ජ හිතෙනවා. මම බලාපොරොත්තු වෙනවා පොහොට්ටුවේ නායකයන් දැන්වත් ඇස්සරලා බලයි කියලා. දැන් ඔබ ඒ විදියට මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විවේචනය කරන, ඒ වගේම ඔබ කියනවා මේ මහින්ද චින්තන ප්‍රතිපත්ති නෙමෙයි ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වුණාට පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැමදෙනාම, දැන් මං හිතන්නේ මේක මුලිනුත් මං ඔබෙන් ඇහුවා, හැමදාම ඡන්දය දෙන්නේ මේ ආණ්ඩුව ප්‍රතිපත්ති වලට, පුද්ගලීකරණ ප්‍රතිපත්ති වලට, විදුලිය පුද්ගලීකරණය කිරීමට, නැත්නම් ඔබ කියන විදිහට ඉන්දියාවත් එක්ක කරන මේ කන්දෙනු වලට, නැත්නම් හම්බන්තොට හෝ මත්තල සම්බන්ධයෙන් කරන, කියන්නේ සම්පූර්ණ පෞද්ගලීකරණ ක්‍රියාදාමය සහ වගේම අපිට පැහැදිලිවම පේන ජනතා හිතවාදී නොවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති වලට පක්ෂව නෙමේ ඔබේ සහෝදර ඥාති සහෝදරවරුන්ගේ සහය ලැබෙන මේ පොහොට්ටු මන්ත්‍රීවරුන් ඡන්දය දෙන්නේ. මම මෙතන එකක් කියන්න ඕනේ උදයන්ගේ. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ ගෙනාපු ප්‍රතිසංස්කරණ වල සියල්ලට විරුද්ධයි කියන එක නෙමෙයි මම කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරලා තියෙන බොහෝ දේවල් ජනතාවට හංගලා, ජනතාවගෙන් වසන් කරලා පාර්ලිමේන්තුවට හංගලා මේ කරන දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත්, කියන්නේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලටත් විරුද්ධයි. ඒ කියන්නේ ජනතා හිතවාදී නෙමෙයි කියන එකයි මම කියන්නේ. ඉතින් ඒවට පක්ෂව නෙමෙයි ආණ්ඩුවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඡන්දය දෙන්නේ මේ දෙකක්.
අවසරජා කියන කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ කොන්දේසි ඔක්කොම නරක නෑ. සමහර දේවල් ඇත්තටම රජයේ ඔය ගොඩාක් නොමිලේ දෙන වැඩසටහන් පිළිබඳව මගෙත් ඇත්තටම සතුටක් නැහැ. මොකද මේ රට දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයේ මත තමයි මේ ගොඩාක් නොමිලේ ඒ ජනතාවට අවශ්‍ය දේවල් නොමිලේ සපයන්නේ. ජනතාවට අමාරුකම් තියෙන එක ඇත්ත. නමුත් ඒකට විසඳුම වෙන්නේ හැමදේම නොමිලේ දීම නෙමෙයි. අද සමහරලාවට මේ රජයේ සමහර දේවල් විකුණන්නෙත් මේ රාජ්‍ය ආයතනවලට කළමනාකරණය කරන්න බැරි නිසා. ඒ කළමනාකරණය කරන්න බැරි අසාර්ථක නායකයෝ පමණක් නෙමෙයි, අසාර්ථක රජයේ සේවකයන්ගේ, එහෙම නැත්නම් අසාර්ථකට වැඩිය රජයේ සේවකයන්ගේ ඌමනාවක් නැතිකම, රජයේ සේවකයන් අවංකව වැඩ නොකිරීම වැනි දේවල් නිසා තමයි අපිට මේ ගොඩක් දේවල් විකුණන්න වෙලා තියෙන්නේ. ඒ නිසා රජයක් විදියට පොරොන්දු වුණා පළවෙනි අවුරුදු දෙකේ පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන් ඒ රනිල්ගේ ආණ්ඩුවට ජනාධිපතිවරයට උදව් කරනවා කියලා. ඒ වසර දෙක ඉවරුණාට පස්සේ තව මාසයක් කල් අරගත්ත කියලා ආරංචි. ඒ නිසා තමයි තවදුරටත් උදව් කරන්නේ. නමුත් බැසිල් රාජපක්ෂ වුණත් හැමදේටම උදව් කිරීම අද ඔහුටම ඒකෙන් බැටකන්න ලැබිලා තියෙනවා කියලා අපිට පේනවා. ඔහු හිතුවේ නැහැ රනිල් රාජපක්ෂ මෙච්චරම පොහොට්ටුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධව යයි කියලා. විශේෂයෙන් මහින්ද චින්තනයේ කිසිම තැනක සටහනක් නැහැ මේ රජයේ ආයතන විකුණන්න. ඒකෙන් කියන්නේ නැහැ මහින්ද චින්තනයේ විරුද්ධයි කියලා ආයෝජනවලට, විදේශ ආයෝජනවලට විරුද්ධයි කියලා නැහැ. විදේශ ආයෝජනවලට විරුද්ධ නැහැ. නමුත් විදේශ ආයෝජන ගේනවා කියලා රටේ සම්පත් විකුණීමට මහින්ද රාජපක්ෂ විශේෂයෙන් කනගාටු වෙනවා මේ වෙලාවේ රනිල්ට රජය ලබා දීමේ ගැන. බලමු, තව බොහොම ටික කාලයයි තියෙන්නේ. බැසිල් අයියා තීන්දුව තීරණ අරගෙන ඉවරයි. තවදුරටත් පොහොට්ටුවේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා අනිවාර්යයි. අර පොහොට්ටුවේ ලේකම්වරයා බැසිල් අයියා කියන විදිහට හිටගෙන ඉන්නවා කියලා එක මම දන්නවා. ඔහුත් රුසියාවේ තානාපති ගැන වචනයක් දෙකක් කතා කරලා තිබුණා. මම මේ වෙලාවේ කැමති නැහැ ඔහුට උත්තර දෙන්න. මොකද මම උත්තර දුන්නොත් ඔහුට ඉතාම අවනම්බු වෙන විදිහට මම උත්තර දෙන්නේ. ඒ බැසිල් අයගේ අවශ්‍යතාවය ඔහු ඉෂ්ට කරා කියලා දන්නවා. මම ඒකට උත්තර බැසිල් අයටම දෙන්නම්. තවදුරටත් පොහොට්ටුවේ රාජපක්ෂවරේ හෝ එහෙම නැත්නම් ධම්මික පෙරේරව ජනාධිපති වශයෙන් අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කරනවා එක ගැන නැවතත් මම කියා සිටිනවා. එතකොට මේ විකුණන නියාමය අවසන් වෙනවා කියලා මට විශ්වාසයි. එහෙමනම් සරෝජ්, තවදුරටත් මේ දේශපාලන සංවාදයේදී සමහර විට මම අනවශ්‍ය දේවල් කියයි මේ මොස්කව් නුවර ඉඳන්. මේ මොස්කව් රතු චතුරස්‍රයේ ඉතාම ලස්සන තැනක්, එදාටත් වැඩිය අද ලස්සනයි. ඒ ලාංකිකයන්ට මේ රටට ඇවිල්ලා මේ විශේෂයෙන් සමයක රුසියාව බලයන් ඉතාම හොඳ අවස්ථාවක් කියලත් මම හැමෝටම කියන්න කැමතියි. දැන් ඉතින් ඔබ ඔහොම කිව්වට දැන් ඔබ සාගලකාරී වසම් මන්ත්‍රීතුමාටත් පොහොට්ටු වෙලේකම්තුමාටත් ඔහොම විවේචන එල්ල කරනවා නේ. මම ඇත්තට මේ ප්‍රශ්නේ අහන්න තමයි හිටියේ. ඉතින් දැන් ඔබ ඔහොම කිව්වට ඔබ මාත් එක්ක කිව්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා ජනාධිපතිවරණයට කලින් කියලා. දැන් පැහැදිලිවම පේන තියෙනවා ඒ කාරණය එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා. ජනාධිපතිවරණයට තමයි ඔහු සූදානම් වෙන්නේ කියලා අපිට පේනවා. ඕනම දේශපාලන විශ්ලේෂකයෙකුට පේනවා ඔහු තවමත් ජනාධිපතිවරණය ගැන බයෙන් ඉන්නේ කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරණය කල් දාන්න උත්සාහ කරා, නීතිපතිවරයාගේ කාලය දීර්ඝ කරන්න උත්සාහ කරා. ඒ නීතිපතිවරයා ඉතාමත් කුප්‍රකට නීතිපතිවරෙක්නේ. ඔහුට බොහෝ දෙනා කිව්වේ නඩු අස්කර ගන්න නීතිපති කියලා. එහෙම නැතුව නඩු දාන නීතිපති කියලා නෙවෙයි. ඉතින් මේ වගේ ඒ වගේ දැන් අලුතෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ කරුණු සියල්ල එහෙම තියෙද්දිම උදයන්ග
ඔබ කියපු දේ සනාථ වෙලා නැහැ නේද? ඒ කියන්නේ මහමැතිවරණයක් කිසිසේත්ම එන හැඩක් පේන්නේ නැහැ. ඒ වගේම ඔබ තවත් දෙයක් ව ජනාධිපතිවරණය කල් දානවා කියලා. කල් දාන හැඩකුත් පේන්නේ නැහැ නේද? ඔව්, විවේචනය කිරීමක් නෙමෙයි ලේකම්වරයව. ලේකම්වරයා කෝට් එක ඇඳගෙන ඒ අවශ්‍ය තැන්වලට යන්නෙත්, අවශ්‍ය වෙලාවට අවශ්‍ය සීල් එක ගාලා අත්සන් කරන්නෙත්, ඒ පක්ෂය නිර්මාර්තු, ඒ වගේම අදටත් පක්ෂයේ හඬ ඒ බැසිල් අයියා කියන දේ කරන කෙනෙක් විදියට. ඔහුට ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුණාට ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ අදහස් නෙමෙයි. මම දිගින් දිගටම රනිල් වික්‍රමසිංහව අපේක්ෂකයා කිරීමට හෝ එහෙම නැත්නම් තවදුරටත් ඔහුට සහයෝගය දීලා මේව විකුණුණේවට මම විරුද්ධයි. නමුත් බැසිල් අයියා බලාපොරොත්තු වෙන්නේ පක්ෂය රැකගන්න, සමගිය ආරක්ෂා කරගන්න. ඒ නිසා තමයි බැසිල් අයට පොරොන්දු වුණා රනිල් වික්‍රමසිංහ ඒ අවශ්‍ය කාලයේදී පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා කියලා. බැසිල් අයියා පමණක් නෙමෙයි රාජපක්ෂවරු ඒක විශ්වාස කරා. නමුත් අද පැහැදිලිව පේනවා හැමෝමටම විජ්ජාවක් පෙන්නවා රනිල් වික්‍රමසිංහ, හැමෝම රැවට්ටුවා. බැසිල් අයියත් ඒ ගණයටම වැටුණා. අද ඔහුට ලැජ්ජයි රැවටුණා කියලා පිළිගන්න. ඒ නිසා 1983 වෙච්ච දේ නැවත බැසිල් අයියා සිදු කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒ වගේම සාගර කාර්යවසම් තවදුරටත් මං ගැන කතා කරනවා නම් එන්න, මමත් සූදානම්. රුසියානු තානාපති විදියට නෙමෙයි මං අද කතා කරන්නේ. රාජපක්ෂ ඥාතියෙක් වගේම රනිල් වික්‍රමසිංහ විරෝධී, එහෙම නැත්නම් මේ පොහොට්ටුව විනාශ කරන ගනුදෙනුවට විරුද්ධව තමයි මම අද කතා කරන්නේ. එහෙම නැතුව ඔයාලට එක එක වෙලාවට දෙන දේ ඔයාලා ගිහිල්ලා කිව්වත් ඔයාලා සිදු කරත් සමහර විට ගිය පාර ජීඑල් පීරිස් ඇමතිකම් ගත්ත වගේ ඔයාටත් ඇමතිකම් ගන්න අවස්ථාවක් උදා කර ගන්න අවශ්‍ය දේවල් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා මං ගැන සාකච්ඡා කරන්න එපා. අද අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පොරොන්දු වෙච්ච පරිදි සිදු නොවුනට ජනාධිපතිවරණය කල් දැමීමට මං කලින් කිව්වා වගේ ඒ සමහර අවශ්‍ය දේවල් සිදු කරන්න වා කියලා මං කිව්වා වගේම සරෝජ් අද පේනවා නේද ඒ යම්කිසි නඩුවක් දාලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය මොනවා වුණත් ඒ පොඩි පොඩි උත්සාහ කිරීම කියලා තේරුම් ගන්න ඕන. නමුත් ජනාධිපතිවරණය වෙනවා. ජනාධිපතිවරණයට හැම දෙයක්ම සිදු කරනවා ඉන්න ජනාධිපති ඉදිරිපත් වෙන්න. නමුත් ඒ ඉදිරිපත් වෙනවා කියන එක ගැන මම තවම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔහුගේ උත්සාහය ඔහු නතර කරන්නේත් නැහැ. නමුත් බැසිල් රාජපක්ෂ කියන්නේ අද දේශපාලනේ, ශ්‍රී ලංකා දේශපාලනේ ඉන්න තවමත් ඉන්න දක්ෂම පරිණත පුද්ගලයා. ඒ නිසා බැසිල් අයියා කවුරු මොනව කිව්වත්, කවුරු මොනව විවේචනය කරත්, මොන විවේචනය මොන විදියට ආවත් ඌට දැනෙන්නෙත් නැහැ. ඌ අර ඔහුගේම කතාවෙන් කියන වගේ අර කට ඇතුලේ ඉන්න ඉබ්බ වගේ වෙලාවට ඔළුව දාලා අවශ්‍ය දේ ලබාගෙන ගන්න ඔහු දක්ෂයි. ඒ නිසාම අපි හැමවම බැසිල් අයියත් එක්ක බැසිල් අයියා ගන්න තීරණේ හැමදාම හරි කියලා මම මොන විවේචනය කරත් මම විශ්වාස කරනවා. ඒ කොයි වගේ තර්ක මත උනත් ඔබත් පිළිගන්නවා, හැමදෙනාම දේශපාලන විශ්ලේෂකයන් පිළිගන්නවා. මේ අවස්ථාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පොට්ටුවට අවස්ථාවක් නැහැ කියලා මේ අවස්ථාවේ ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයන් දෙන්න තමයි අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස. දැන් ඔබ කියන්නේ පොහොට්ටුව නැගිටිනව නැත්නම් පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා කැප වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ වතාවේ පොහොට්ටු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා, ඒ වගේම පොහොට්ටුවට ලබා ගන්න පුළුවන් ආසන ප්‍රමාණයක් මහමැතිවරණයට අරගෙන ඊළඟ වතාවේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සැලසුම් කරනවා කියන එකද? සරෝජ් මම එහෙම කිව්වේ නෑ. අපි පොහොට්ටුව කියන්නේ අද සියලු මෙතෙක් ලංකාවේ පැවැත්වුණු සියලු මැතිවරණ ජයග්‍රහණය කරපු පක්ෂයක්. අදටත් 69 ලක්ෂයම අපිට නැති වුණත් ඒ අපේ ඡන්දදායකයා දැනට අනුර කුමාර ළඟට හෝ වෙනත් සුළු පක්ෂයකට ගිහිල්ලා ඉන්නවා කියන එක පිළිගත යුතුයි. නමුත් ඒකෙන් කියන්නේ නැහැ ඔහුන් ඡන්දය
පෝට්ටුවට පාවිච්චි කරන්නේ නැහැ කියන එක නෙමෙයි. පෝට්ටුවේ බලාපොරොත්තුව මේ මැතිවරණයක් ජයග්‍රහණය කරන්න මිසක් ඊළඟ මැතිවරණයක් වෙනකන්, එහෙම නැත්නම් අවුරුදු පහක් වෙනකන් සජිත් ප්‍රේමදාසටවත් අනුර කුමාරටවත් පක්ෂ බාර දෙන්න නෙමෙයි, එහෙම නැත්නම් රට බාර දෙන්න නෙමෙයි. සමාජ මතය, එහෙම නැත්නම් අන්තර්ජාලයේ ඒ වගේ අදහස් ක්‍රියාත්මක වුණත් ගමේ මතය තවමත් මේ රට ජයග්‍රහණය කරන්න පුළුවන් මේ රටට යම්කිසි සේවයක් කරපු එකම පක්ෂය පොහොට්ටුව පමණයි කියන එකයි. ඒ නිසා නැවතත් රනිල්ට පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලැබෙන්නේ නැහැ කියන එක විශ්වාසයි. පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මගේ මතය ධම්මික පෙරේරා. නමුත් අර පොහොට්ටුවේ ලේකම් කියන වගේ තවම ඇඳුම් ඇඳගෙන නැහැ, තාම එයා අමුඩි පිටින් ඉන්නේ. අපි ඒ ඉදිරිපත් කරන එක තව මං හිතන්නේ බොහොම, ඒ කියන්නේ ජනාධිපතිවරණය දින නියම වෙච්ච ගමන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපේ අපේක්ෂකය කවුද කියලා ඉදිරිපත් කරයි. ඒ ඉදිරිපත් කරපු ගමන් පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කරනවා. ඒ අපේක්ෂකය දිනවන එක බැසිල් රාජපක්ෂට පුළුවන් කියලා නැවතත් විශ්වාසව මම ප්‍රකාශ කරනවා. ඒ වගේම අද අපෙන් ඈත් වෙලා අපි ළඟ නැති අය ඒ අපේක්ෂකයා නියම කරලා අපේක්ෂකය නම් කරලා ඉදිරියට මැතිවරණ කටයුතු පිළිගන්නකොට අනිවාර්යයෙන්ම ඔය අපෙන් ගැලවිලා ගියපු පක්ෂ පුද්ගලයන් නැවත ඒ මහින්ද චින්තනය වටා එකතු වුණා හා සමානව එකතු වෙන එක ගැන නැවත මගේ විශ්වාසය වගේම තව සති දෙකක් බලන් ඉන්න කියලත් මම යෝජනා කරනවා. උදයන්ග මේ ඇත්තම කියන්න ඕනේ, මේ මමත් රතු චතුරස්ත්‍රේත් ගිහිපු වතාවක් සංචාරය කළා, ලෙනින් සමාධිය බලන්නත් ගියා. මට තවමත් අපේ නරඹන්නන්ට ඒ දර්ශන ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණේ නැහැ. මේ අවස්ථාවේ ඔබ ඔතන ඉඳගෙන මේ සාකච්ඡාව අතරවාරයේම අපේ නරඹන්නන්ට මොස්කව නුවර රතු චතුරස්ත්‍රයත්, ඒ වගේම ගුම් කියන තැනත්, ඒ වගේම මොස්කව නුවර ලස්සන දර්ශනත් ඉදිරිපත් කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා. ඒ ගමන්ම මම ආයිත් මුලින්ම අපි සාකච්ඡාව ආරම්භ කළ දෙයට මෙන්නම්, ඒ කියන්නේ දැන් ආර්ථිකය සංචාර කර්මාන්තය සහ විශේෂම අපි හැම දිනම දන්නවා රුසියාව තමයි ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවා. මීට කලින් ඉරාකයේ හිටියා, මේ බටහිර ජාතීන් ඉරාකය ආක්‍රමණය කරාට පස්සේ අපිට ඒ වෙළඳපොළ නැතිව ගියා ඒ නීති විරෝධී ආක්‍රමණයෙන් පස්සේ. දැන් ඔබ මුලින්ම සඳහන් කළ ආකාරයටම තේ වෙළඳාමට, ඒ වගේම සංචාර කර්මාන්තයට මේකට එතම දෙවන්ත පහරක් නේද මේ යුද්ධයෙන් ඇති වෙලා තියෙන. එතකොට දැන් කොහොමද මේකට තියෙනෝන්නේ කෙටි කාලින මේ මොහොතේ දිය යුතු විසඳුමක්, විශේෂයෙන්ම මුදල් සංසරණය සම්බන්ධයෙන්? කියන්නේ මෙහෙන් මුදල් ගෙවීම සහ ලංකාවට මුදල් ලැබීම වගේම ලංකාවේ මුදල් ගෙවීම සම්බන්ධයෙන් මේකට ගන්න පුළුවන් කෙටි කාලින විසඳුම මොකද්ද, දිගු කාලින විසඳුම මොකද්ද? මම මෙතෙන්දී පොඩ්ඩක් මතක් කරන්න කැමති තානාපතිනිය, හිටපු තානාපතිනිය මහාචාර්ය ජනිතා මුලින් වරක් සඳහන් කළ මාත් එක්ක මේ ලංකා බැංකුවත් එක්ක කිසියම් ආකාරයක එකඟතාවයකට ඇවිත් තියෙනවා කියලා මොස්කව නුවර රුසියාවේ බැංකුවක්. මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මොකක්ද මේකට පිළියම්? ඔව්, ඇත්තටම සරෝජ්, රතු චතුරස්ත්‍රයේ අර මං කිව්වා වගේ එන්න එන්නම ලස්සන වෙනවා. මේ මට පිටිපස්සේ තියෙන්නේ ඔබ කියපු ලෙනින් මියුසියම් එක. ඇත්තටම ලෙනින්ගේ බොඩි එක තවමත් මෙතන තියෙනවා, ලෙනින්ගේ විතරක් නෙමෙයි. ඒ වගේම පිරගෝවා මියුසියම් එකෙත්, ඒ වගේම ඒක අපි දෙන්නම ඉගෙන ගත්ත යුක්‍රේන් රාජ්‍යයේ විනිස්සා වල තමයි ඔහුගේ දේහ තියෙන්නේ. ඒ එදා ලෙනින්ගේ බොඩි එක මේ විදිහට තියාගන්න බෙහෙත හොයාගත්තේ වෛද්‍යවරයාගේ බොඩි එක තියෙනවා විනිස්ස නගරේ. ඇත්තටම රතු චතුරස්ත්‍රයේ ලස්සන බලන්න මම නැවතත් ලාංකිකයන්ට ආරාධනා කරනවා එන්න කියලා. මොකද පුදුම ලස්සනක් තියෙන්නේ අද මොස්කව්. මේ විශේෂයෙන් රුසියාවේ සමකාලය නිසා ඔවුන් ගොඩාක් දේවල් මේ සමයකට තමයි රිපයර් කරලා හදන්නේ. ඉතින් ඒක නිසා ලස්සන වෙනවා. අපිට රුසියාවත් සමග තිබිච්ච වෙළඳ ව්‍යාපාර අතර ඉතාම ප්‍රධාන වෙළඳ ව්‍යාපාරයක් තමයි තේ වෙළඳාම.
පහුගිය සති දෙකක් විතර කාලයක් ඇතුළත තේ වෙළඳාමට ඉතාම ලොකු පහරක් ඇති වුණා. හේතුව මොකද්ද? ඔහුන් අද ඉල්ලා සිටිනවා මේ දවස්වල ලැබිලා තියෙන තේ කන්ටේනර් ඔක්කෝම නතර කරලා තියෙනවා. මොකද මුදල් ගෙවලා ඒ මුදල් ගෙවපු බලපවට ඒ ලිඛිත සහතික ඉදිරිපත් කරනකන් කන්ටේනර් කස්ටම් එකෙන් පිටත් කරන්න නැති හේතුව නිසා ඒ කන්ටේනර් ඔක්කොම නතර වෙලා තියෙනවා. කනගාටුදායකයි. නමුත් ඒ විදිහටම අද ලංකාව විසිට කන්ටේනර් එකක් ගේන එක ඉතාම අමාරුයි. කාලය වැඩි, වියදම වැඩි. ඒ නිසා අපිට ටිකින් ටික මේ රුසියානු වෙළඳ රුසියාව තුළ ශ්‍රී ලාංකික තේවලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් හැදුවේ නැත්නම් අපේ රටට තමයි ඒකේ ලොකුම පාඩුව. මොකද රුසියානුවන්ට ඉන්දියානු තේ ලැබීමේ කිසිම බාධාවක් නැහැ. ඒ වගේම මුදල් ගෙවීමේත් බාධාවක් නැහැ. ඒ වගේම ඉන්දියාව හා රුසියාව අතර පාණ්ඩ හුවමාරුවෙත් අපිට තරම් බාධාවක් නැහැ කියලා කියන්න වෙනවා. ඒ නිසා අදටත් නැවතත් මම කියා සිටින්නේ ඒ රුසියානු රූබල් හා රුපියල් අතර ද්විපාර්ශ්වික ගනුදෙනුවක් ආරම්භ කරොත් අන්න එදාට මං රනිල් වික්‍රමසිංහ ගැන ගෞරවයක් ඇති වෙයි. මොකද එහෙම වුණොත් අපිට රටවල් දෙක අතර නැවත ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න. දැන් ඔබ කිව්වා වගේ එදා හිටපු තානාපතිනිය ලොකු උත්සාහයක් අරගෙන ඒ මහජන බැංකුවත් රුසියානු බැංකුවක් අතරත් යම් කිසි විදියකින් විශේෂයෙන් සංචාරකයන්ට පුංචි ගනුදෙනුවක් කරගන්න පුළුවන් කාඩ් පතක් හා මේ වැඩ කටයුත්තක් සාර්ථකව කරගෙන තිබුණා. නමුත් අද ඒකත් කරගෙන නතර වෙලා තියෙනවා. මහජන බැංකුවේ පසුව බැංක් ඔෆ් සිලෝන් යෝජනා ඉදිරිපත් කරාට ඔවුන්ට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් නැවතත් ඒ බැංකු දෙකම ඒ ඍජු ගනුදෙනු කිරීමේ වැඩ කටයුත්ත නතර වෙලා තියෙනවා. කොහොම වුණත් සාර්ථකව කරගන්න නම් ඒ පුංචි ගනුදෙනු නෙමෙයි, ඒ සංචාරකයන්ට අවශ්‍ය අතමාරුවට අවශ්‍ය පුංචි ගනුදෙනුවක් ඒ බැංකුවෙන් කරගන්න පුළුවන් වුණාට අපිට මේ කන්ටේනර් වලට විශේෂයෙන් රුසියානු ගුවන් යානාවලට තෙල් වලට විතරක් අපිට ඕන වෙනවා මාසෙකට ඩොලර් මිලියන් 5ක් විතර. ඉතින් ඒක ගුවන් යානා එන්න කලින් ලබාගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒවා අපි ඒ ගනුදෙනුව කරෝතින් ඇමරිකානු බැංකුවක් කරහා ඇමරිකානු බැංකුව වලට පුළුවන් ඒ ගනුදෙනුව සම්පූර්ණයෙන් නතර කරන්න. අපිට එහෙම වෙලක් තියෙනවා. තවදුරටත් වෙන්න පුළුවන්. ඒක සංචාරක ආයතන වලටද, තේ ආයතන වලටද, ගුවන් ආයතන වලටද කියලා වෙනසක් නැහැ. හැම ආයතනටම ඒක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි රටක් විදියට අපි යම්කිසි සොයා බැලීමක් කරලා මේකට විසඳුමක් හොයාගන්න ඕන. එහෙම නැත්නම් මේ වෙළඳපොලේ අපේ වෙළඳාම් අපේ දේවල් වලට ඉල්ලුමක් තිබුණත් අපිට ඒ ඉල්ලුමට සපයන්න බැරි වෙනවා. මොකද මුදල් හුවමාරුවට කිසිම විසඳුමක් නැති නිසා. අන්න ඒ නිසා තමයි සරෝජ් මම ලංකාවට ආවම නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හම්බ වෙන්න උත්සාහ ගන්නවා. මේ ගැන කරුණු පහදා දීලා තීන්දුවක් ගනී කියලා. හැබැයි සමහරලාට ඔහු ඒ වගේ තීන්දුව ගන්න හරි දක්ෂයි. ගිය පාර මත්තලට අවශ්‍ය ගුවන් යානා ගේන්න මම කතා කරාම පැය 4ක් ඇතුළත ඒ මට අවශ්‍ය දේවල් ලබා දුන්නා. ඒ වගේ තීන්දුව తీරන ගන්නවා. ඉතින් මම හිතනවා පහදා දීමෙන් පසු යම්කිසි විසඳුමක් ලබා ගනී කියලා. එහෙනම් සරෝජ් බොහොම ස්තුතියි අපි මේ සාකච්ඡාව ගෙනිච්චගෙන. එහෙනම් නැවත හමු වෙමු ශ්‍රී ලංකාවේදී. බොහොම ස්තුතියි සරෝජ්. උදයන්ග ඉතාමත්ම ස්තුතියි මේ සාකච්ඡාව සම්බන්ධ වුණාට. අපි දන්නවා ඉතාමත්ම කෙටි කාලයකට තමයි ඔබ මොස්කව නුවර රුසියාවේ මේ සංචාරයට පැමිණියේ. ඉතින් මේ දින දෙක තුන ඇතුළත මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන ඉතාමත්ම ස්තුතියි. ඒ වගේම දේශපාලන ලංකාවේ දේශපාලන වාතාවරණය ගැනත්, ඒ වගේම විශේෂයෙන්ම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා ගැනත් මේ කරුණු දැක්වටත් ස්තුතියි. ඉක්මනින්ම ආයෙත් හමු වෙමු. ඒ වගේම අපිත් එක්ක මෙතෙක් වෙලා රැඳී සිටපු ඔබ හැම දිනටමත් ස්තුතියි. දැනට සමුගනිමු. අයිබෝන්.
Ha ha ha.